पोडो मनसेंट दर्वेन गाने පොතක තියෙන දෙයක් කියවලා පොතේ තියෙන දේ යා උකහා ගත්තොත් ඒකෙන් බබාට ලැබෙන්නේ දැනුමක් පමණයි. ඒක නිසා දැනුමක් ලැබෙන දරුවෙක් කම්පියුටර් එකක් එහෙම නැත්නම් රොබෝවක් මිසක් සාමාන්‍ය මිනිසෙක් වෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිසෙක් වෙන්න නම් එයා චූටි කාලේ ඉඳලා අම්මගේ තනපුඩුව බොන දවස් ඉඳලා තනපුඩුව එක්ක සෙල්ලම් කරන්න පටන් ගන්නවා එයා. ඒ සෙල්ලම් වලින් තමයි ජීවිතය ඉගෙන ගන්නෙ. එතකොට මේ හැම සෙල්ලමක් තුළම විශේෂයෙන් ලංකාවේ තියෙන සාම්ප්‍රදායික සෙල්ලම් ඒව දරුවන්ට ආයි අලුතෙන් පුරුදු කරන්න දැන් මම මේ වෙලාවේ ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනවා දරුවන්ගේ ශ්‍රී ලාංකේය සම්ප්‍රදායයේ තිබිච්ච සෙල්ලම් ටික ඉස්සරහට ගන්න. මොකද මේ සෙල්ලම් තුළ හැම හැකියාවක්ම දරුවන්ගේ හැකියාවන් කුසලතාවන් වර්ධනය කරන්න හැම හැකියාවක්ම වර්ධනය කරන්න අවස්ථා තියෙන සෙල්ලම් තියෙනවා. විශේෂයෙන්ම අපි ඇඟිලි එක ඔය මේ මඤ්ඤුක මාලයක් හදන එකේ ඉඳලා පුංචි පුංචි ඇඟිලි එක හසුරු හැකියාවන්ක ඉලින් කරන සෙල්ලම් ලංකාවේ සෙල්ලම් වල ගොඩාක් තියෙන සම්ප්‍රදායික සෙල්ලම් වල. ඉතින් ඒව පුළුවන් තරම් දරුවන්ට පුරුදු කරන්න. ඒ වගේම දරුවෙක් සෙල්ලම් කරන එකෙන් එයා ජීවිතය ඉගෙන ගන්නවා. ඒ වගේම එයා ජීවත් වෙන පරිසරය ඉගෙන ගන්නවා. කොයි වෙලේකවත් දරුවා පිටිපස්සෙන් ගිහලා පුතේ වැටෙයි, ඕක කරන්න එපා, ওই සෙල්ලම නවත්තන්න, එහෙම කියන්න එපා. සෙල්ලමක් නවත්ත ගන්න නම් දරුවෙකුට සෙල්ලමේ උපරිමයට ලං වෙලා ඒක රඟපාල ඉවර කරන්න ආ දැන් ඒක ඉවරයි. කොම්පිටු හදලා අපි කාලා දැන් අපි සතුටින් ඉන්නේ. දැන් අපිට පුළුවන් පාඩම් කරන්න යන්න. මේ විදිහට සෙල්ලමක් නවත්තන්න කොයිම වෙලේකවත් සෙල්ලම කරන අතරතුරේ මඟ ගිහිල්ලා කොම්පිටු ටික කඩලා බබාව අරගෙන එන්න එපා. හැම වෙලාවෙම සෙල්ලමට එන්ඩ් එකක් තියලා තමයි දරුවව පාඩමට ගෙනියන්න ඕනේ. හැම සෙල්ලෙකම දැන් හැංගි මුත්තම් කරනවා නම් හැංගි මුත්තම් අල්ලගත්තට පස්සේ ඒකට gift එකක් දීලා දැන් අල්ලගත්තේ කවුද දිනුවේ කවුද? එතනින් තමයි සෙල්ලම අවසන් කරන්නේ. ඒක නිසා දරුවෙකුට අනිවාර්යෙන් සෙල්ලම් කරන්න දෙන්න. පරිසරය තුල දරුවට අනාරක්ෂිතයි කියන හැඟීම ඇති කරවන්න එපා. බලන්න ගොඩක් වෙලාවට අපි ගෙදර හදන බලුපෙටිය කියලා හිතන ගෙදර හදන බලුපෙටිය පාරට ගියාම එයාව වාහනයකට අහි වෙන chance එක හරි වැඩි. හැබැයි පාරේ ඉන්නේ වයසම බලුපෙටියෙක් බලන්න එහෙම හුවෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපේ දරුවෝ ලෝකෙට ගියාම මේ සමාජයේ තියෙන උගුල් වලට අහු වෙන්නේ නැතුව බේර ගන්න නම් මේ සෙල්ලම් කරන එක හරි වැදගත්. සෙල්ලම් කරන එක තුළ එයාගේ පරිසරය එයා තේරුම් ගන්නවා. ඊළඟට එයාට එන උවදුරු එන කරදර මේ සියරම එයා සෙල්ලම තුළ තේරුම් ගන්නවා. ජනෙල්ලයක් දිගේ උඩ නැගගෙන නැගගෙන යන දරුවා දන්නවා බිමට වැටුනොත් මාව තුවාල වෙනවා කියලා. ඒක නිසා අම්මා එයාව ඇහැමානේ තියාගෙන ලොකු අනතුරක් වෙන එකෙන් පරිස්සම් කර ගැනීම මිසක් කෑ ගහන්න එපා, ඔක කරන්න එපා කියලා. අනිවාර්යෙන් දරුවෝ බලා ගන්න. ඇහැ වගේ පරිස්සම් කරගන්න. ඇහැ වගේ පරිස්සම් කරගන්නවා කියන්නේ ඇහැ මානේ තියාගන්න යාට ලොකු අනතුරක් සිද්ධ වෙන්නේ නැති වෙන්න. හැබැයි චූටි චූටි දේවල් බබාට පොඩ්ඩක් රිදුනා කියලා සමහරලාට ඉටිපන්දමක් අල්ලන්න ගිහලා චුට්ටක් පිච්චුනා කියලා ඒවයි තරක් හිතන්න එපා. මොකද ඒවෙන් තමයි දරුවෝ ජීවිතේ ඉගෙන ගන්න. ඒක නිසා යා හැම දෙයක්ම සෙල්ලමක් විදිහට ජීවිතේ ඉගෙන ගනි. උයන පිහන එක පවා පුතෙක් උනත් පුංචි කාලේදී සෙල්ලමක් විදිහට ඉගෙන ගනි. ලොකු වුණාම මේවා හරි වැදගත් දරුවන්ට. ඒක නිසා දරුවෝ සෙල්ලම් කරන කෙන් තමයි ඉගෙන ගන්නේ. ඒක නිසා දරුවන්ට සෙල්ලම් කරන්න අවස්ථාවක් දෙන්න ලොකු බබාලට උනත් පුංචිම කාලේ ඉඳලා අවුරුදු 16ක් 18ක් වෙනකම්ම දරුවන්ට සෙල්ලම් කරන පරිසරයක් නිර්මාණය කරලා දෙන්න. එලි පහලියට ගෙනියන්න, ඇතුළේ තියාගෙන ඉන්න එපා. ගේම් සෙල්ලම් කරනවට වඩා ඇතුළේ තනිය වාඩි වෙලා සෙල්ලම් කරනවට වඩා දරුවෝ ගොඩක් එකතු වෙලා සෙල්ලම් කරන එකට හුඟක් අවස්ථා ලබා දෙන්න. එහෙම නැත්නම් ගෙදර කවුරුත්ම නැත්නම් බබාලට සෙල්ලම් කරන අම්මා තාත්තා හරි ගෙදර ඉන්න වැඩිහිටියෝ හරි බබාගේ සෙල්ලමට එකතු වෙන්න. ඒකට ලැජ්ජ වෙන්න එපා. මොකද මේක ලොකු ආයෝජනයක් දරුවා වෙනුවෙන් සිද්ධ කරන බබත් එක්ක සෙල්ලම් කරන එක.